නර්තනයට හපන් කමක් දක්ව නැය ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය දිනා ගත්තා කොරෝනා වෛරසය අපේ රටට ගොඩ බැහැපු වෙලාවේ විවාහයට සියලුම දේවල් සූදානම් කරලා තිබුණත් ඇයි කොරෝනා වෛරසය නිසාම ඇගේ විවාහය නැවතුවතාවක් කල් දැම්මා ඉතින් ඒ ගැන වගේම ඇගේ අලුත්ම කලා කටයුතු ගැනත් ඇයි මෙන්න මේ වගේ කතාවක් තමයි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ නේද ඔව් කොරෝනා දෙවනි දැල්ල පටන් ගැනීමත් එක්කම නර්තනයේ පැත්තෙන් සම්බන්ධ වෙන්න තිබුණු වෙඩින් කීපයක්ම අවලංගු प्रेक्षक මම පුංචි තිරයට අඩු දායකත්වයක් දක්වලා තියෙන්නේ ටෙලි නාට්‍ය ගොඩකට සම්බන්ධ වෙනවා කියලා දෙයක් නැහැ හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා සිනමාවේ තරුගුණේ ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසාද පුංචි තිරයට වැඩි බරක් නැතිවන්නේ ඇත්තම කිව්වොත් පුංචි තිරේ වුණත් මම වැඩ කරන්නේ තෝර බේරගෙන මම කොහොමත් සිනමාවට ආදරේ කැමති ඒ නිසා පුංචි තිරේට ගොඩක් බර වුණේ නැහැ සිනමාවෙන් රැකගත් තරුගුණේ රැකගත යුතු නිසා තමයි එහෙම කළේ අපේ ප්‍රවීණයන් පවා ඉන්නවා තවම සිනමාවේ රැකගත තරුගුණේ පරිස්සම් කරගන්න මමත් ඔවුන්ගේ මේ දේවල් ඉගෙන ගත්තා සිනමාවේ ඉන්න තමයි මම අදටත් කැමති ටෙලි නාට්‍ය ගොඩක් මාව දකින්න ලැබෙන එකක් නැහැ හැබැයි තින් හොඳමට කරන්න පුළුවන් දෙයකට සම්බන්ධ වෙලා සිනමා නිලියක් කියන තැන ඉන්න තමයි මම කැමති ප්‍රේක්ෂකයනුත් කැමැත්තේ නැත්තේ ඔබ සිනමාවේ ඉන්නවට නේද ඔව් ඒක එහෙම තමයි සිනමා නිලියක් කියන වටිනාකමට ගොඩක් අය කැමති නිතර නිතර දකින්නවට වඩා ඉඳලා හිටලා හොඳ දෙයකින් එළියට එනවට ප්‍රේක්ෂකයන්ුණත් කැමතියි කියලා හිතනවා ක්ෂේත්‍රයට ආපු කාලෙත් එක්ක බලද්දී තාම ජනප්‍රියත්වයේ රැඳිලා තියෙනවද එහෙම නැත්නම් ජනප්‍රියත්වයේ අඩුවීමක් සිද්ධ වෙලාද ඒක හරිම සාපේක්ෂයි එකපාරම ජනප්‍රිය වෙනවා ඉතින් ජනප්‍රියත්වයේ අඩු වැඩිවීම සිද්ධ වෙනවා අපි කරන නිර්මාණත් එක්ක මම සිනමා නිලියක් විදිහට වගේම නර්තන ශිල්පිනියක් නිසාත් ජනප්‍රියත්වයේ ලබනවා ඒ වගේම තමයි කියන්න ඕනේ දේශපාලනය නිසාත් මම ජනතාව අතර ඉන්නවා මේ හැම ශේෂ්ත්‍රයකින්ම දන්න හඳුනන කෙනෙක් විදිහට මට ඉන්න ලැබිලා තියෙන ගැනත්තරම සතුටුයි. ඔබේ දේශපාලන නැඹුරුවට ප්‍රේක්ෂකයෝ කැමතිද? බොහෝ ප්‍රේක්ෂකයන් කලාකරුවෝ දේශපාලනය කරනවට කැමති නැහැ. බොහෝ ප්‍රේක්ෂකයෝ මට කියන්නේ මගේ නර්තනයේ රංගනයට කැමතියි කියලා. නමුත් අපි කරන දේ හරියට කරනවා නම් ජනතාවට දැනෙන දේක් කරනවා නම් ප්‍රේක්ෂකයෝ විරුද්ධ නැහැ. ඉතින් අපි මොන දේ කළත් කැමති පිරිසක් වගේම අකමැති පිරිසක් ඉන්නවා. කොමුණත් ඉතින් අපි කරන දේවල් අවංකව සාධාරණව කරනවා නම් අපිටත් ගෞරවයක් ආදරයක් ලැබෙනවා. පෙම්මතා කැමති ඔබ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙනවට මම කරන කිසිම දෙයකට ඔහු අකමැති නැහැ රංගනයේදී නර්තනයේදී වගේම දේශපාලන කටයුතු වලදීත් මගේ හැසිරීම මම මොනවද කරන්න කියන එක හැමෝම දන්නවා අරක කරන්න එපා මේක කරන්න එපා කියලා එයා කියන්නේ නැහැ එයා කලාවට ගොඩක්ම කැමති ඔහු හොඳ විවේචකයෙක් සහයෝගිවන්තයෙක් තමන්ට දැනෙන දේ කියනවා මිසක් නීති රීති දාලා මාව හිර කරන්නේ නැහැ එයා හැමතිස්සෙම මගේ කිරීම සහ වටිනාකම් දෙන කෙනෙක් ඔහුව තෝර ගැනීමදී සාධක බලපාන්නේ නැති නේද අනිවාර්යෙන්ම ඔහු ඒක එහෙම තමයි ඔහු මට නීති දාන්නේ නැති නිසාම මට මානසික වදයක් තිබෙන්නේ නැහැ මට නිදහස දීලා හරි දේ හරි විදිහට කරන්න එයා මට සහයෝගය ලබා දුන්නා ඔහුව ජීවිතේට තෝරගන්න ඒ සාධක බලපෑවා කියන්න පුළුවන් පෙම්මතා ඔබේ රසිකයෙක් නේද ඔහු මගේ ප්‍රේක්ෂකයෙක් හැටියට තමයි එයාට මව මුණ ගැහුනේ මගේ නර්තනයට ඔහු ගොඩක්ම කැමති ඔහු මගේ රසිකයෙක් වෙලා කාලයක් තිස්සේ මගේ දුරකථන අංකය හොයලා තියෙනවා පස්සේ මගේ යාළුවෙක්ට මගේ දුරකථන අංකය දීලා තිබුණා මාස 6ක් විතර කතා බහ කරලා තමයි අපි තීරණයක් ගත්තේ සැමියා වෘත්තියෙන් මොනවද කරන්නේ එයා ව්‍යාපාරිකයෙක් ඔබේ විවාහයත් කල් දාන්නුනා නේද ඔව් මේ පවතින තත්ත්වයත් එක්කම විවාහය කල් දාන්න වුණා හැමදේම කල්යණික ගැන දුකක් නැත අපි ඉතාමත් අපේ විවාහය කල් දාගත්තා නෙමෙයි මේ කොරෝනා තත්ත්වේ නිසා හැමෝගෙම ජීවිතවල දේවල් පස්සට ගියා කලකිරීමක් කනගාටුවක් නැහැ කොරෝනා හැමෝටම හොඳ පාඩමක් ඉගැන්නුවා ඔබ මේ තාක් ජීවිතේ ලැබපු දේවල් ගැන සතුටු වෙනවද ඔව් මම මට ලැබුණු දේවල් ගැන සතුටු වෙනවා ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිතයක් වෙන ලැබීම වාසනාවක් මගේ ජීවිතයේ දැවැන්ත ප්‍රශ්න කඩා වැටීම් නැහැ වෘත්තිය අතින් ගත්තාම කැපිලි කැටිලි නොලැබීම් සිදුණු අවස්ථා නැතුවම නෙමෙයි මම මොන දේ වුණත් ඉවසීමෙන් උපරිමෙන් කැපවීමෙන් ඉදිරියට ආවා සාමාන්‍යණීය නිලියක් හැටියට මම ආපු ගමන ගැන සතුටුයි නමුත් රංගනයෙන් නර්තනයෙන් සිනමාවේ මීට වඩා ඉඩක් ලැබුණා නම් මට මීට වඩා මගේ දක්ෂතාවය පෙන්වන්න තිබුණා කියලා හිතනවා අපරාදේ මගෙන් හරියට වැඩක් ගත්තේ නැහැ කියලා හිතුණු අවස්ථා තිබුණා නමුත් මට ලැබුණු දේවල් ගැන ගොඩක් සතුටුයි ශේෂ්ත්‍රයට අවිල කාලයක් ගත වෙලත් ඔබට කැපිලි කැටිලි තියෙනවද
ඔයකමට විතරක්ම නෙමෙයි මේ ශාස්ත්‍රීය ඉතිහාසයේ ඉඳන් තිබුණ දෙයක් කෙනෙක්ට වඩා ජනප්‍රිය වෙන්න නිර්මාණයක් ලබා ගන්න එදා මෙදා තුර තිබ්බ දෙයක් තමයි මටත් බලපෑවේ අගේ කළ යුත්තේ අගේ කරලා වටිනාකමක් දිය යුත්තාට වටිනාකමක් දීලා දක්ෂයාට හිමිදැන දෙනවා නම් ඒක උතුම් මනුෂ්‍යත්වයේ ගුණයක් කියලායි හිතන්නේ ජීවිතයේ ඉදිරිය ගැන ඔබේ සැලසුම් මොනවද ඔව් ඇත්තම කිව්වොත් ලබන අවුරුද්දේ මම ව්‍යාපාරිකාවක් වෙයි ඒ වෙනුවෙන් මම වැඩ කරගෙන යනවා ඒ වගේ මම ගොඩක් නිදහසේ ඉන්න කැමති කෙනෙක් මගේ නර්තන පාසලක් පටන් ගන්නත් කාලයක් ඉඳන් මගේ හීනයක් තියෙනවා අවංකව කරන දේ කරන්න ඕන නිසා තමයි මම මේක කල්දා හිටියේ කොහොමුණත් ව්‍යාපාරිකාවක් නම් වෙයි එතකොට නංගන ශිල්පිනියට මොනවා වෙයිද එයා තමයි මගේ ජීවිතේ සිනමා නිලියා කියන දේ වගේම නර්තන ශිල්පිනියා කියන දේ දැකගෙන තමයි අනිත් හැමදේම කරන්න කියලා එයා අවසානයේ පවසලා තිබුණේ අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙමින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා